නැත්තං තෙක් තියාගන්න බෑ වනජීවයකෙන් අවසරේ නැතුව. ඉතින් ජනස්පුුත්තුමාගේ අවසේඇති බමයි ප්‍රශ්ටය න හඳදුන පස්සේ ඇත මම අවසරේ ජනපුත්තුමන් යන තියාගත්ත මාලිගල් මට ප්‍රශ්ටයක් කවත් කියලා සේ දවසක් මංගේනකොට කතගමල කොයි ිල එනකොට මේ මයි නිලිමාසේ වට කරලා වන ජීවයකෙන්. පස්සේ මං ඇවිල්ලකල බල ඉටවස යන ම හිට පසකවා ෑම ජනපුත්තුමාල දන් කොල දල කියෙන ඔගොල අයිල්ලම ඇවවා තුත්මයි අවසරේ අරන්තවා ගෙනාව බන්න ලියවම මටිකව ජනපතුම වන ජීවික කොයිච්චර කලින්ද ආවි කියල එතුවට දැනුවත් කරන්නකිලා. අනනිඒපාන ප අපි ආවච කියටි කියලා එකළු ගේයන්න වැදලා. කියඩත්තවා කියලා ස්ය ඉස්සරෝම් පෙරහට ම සභාග කරෙවේ හඳුන්නේ. එක්දස් නමස අසට පෙරහට සභාග කරෙව්වා. නමුත් මම වෙසක් පෙරහරක තම කරනුව බදල පුරදු කරෙව්වේ. අසුහ තව අලි දෙන්නෙක් මාලිකවට පූජ කර මාවනල්ලෙ කෙරමිණි හාන්දුරු. එක්කෙනෙක් සීත මැනිිකේ ඇතින්නයි අලිෙකුයි කදිරකේ. කාවේ රජ කියලා මේ අතතා මාලිගවටමන් පූජ කරගත්තයි. කියය බෞද්ධයන්ගේ අභිමාණය හෙලදීපටීවී සැමට හිත සුව පිණිස. මාලිගාවේ ඇත්පන්තිය පෝෂණය කරන ප්‍රබල දායකත්වයක් ලබා දෙන්නේ ඔබතුමා. එතකොට ඔබතුමාට තායිලන්තෙන් ලැබෙනවා හස්තියෙක් විජේරාජ කියලා මේක මුළු ලංකායම කතාකරපු ලොකු සිද්ධක් බෞද්ත් පත්තිචි මාතෘකාවක්ොහොම දේ පිළිපළවම අපිරුණේ තයිලන්තිට ලීරා ඉල්ලවා ඇතෙක් අපිට උපසම්පතාව ලැබ්චි රට නිසා මේ ඉල්ල පොහම භූමි පව රජතුමාගින් අවසරි ලැබුණා ඇතෙක් ලංකාවට පරිත්තයක් කරන්න අංක්‍රවට ගේන්ද ලංකාවේ ක්‍රමයක් නෑ මොකද නැවේන්නන දිනගානක් යැනවා මේක මොකද කරන්න ක කියේ ඉන්නකොට එබලකන් තානාපත්තුමා මාලිකාවටාව අපවා ම මේක එතුමාත් එක්ක සාකච්ඡා කරක් කො මන්දන්නවා තායිලාන්තේ මරිකන් හාමුදදා කෑම්පස් තියෙනවා කියලා. ද අල ියට නම ුද්ධය පස මිරිකාවත් එක සම්බන්ධ තායිලන්දය තිබුණා. මං එතුමට මතක්කර පහම එතුම මට කිව හරි මම මේකව සුමානකින් උත්තරත් දෙන්නම් කියලා. පසේ එතුමා කටාගල මට කිව්වා අවසරේ දෙන්නම් හැබැයි ලංකාවට කවදාවත් හකිව්ලිස් යුද්ධ පලේ එක කැවිල්ලන ගුවන්ානය. එඒ ගේන්් අවසරේ දුන් අරන් දුන්නත් මම ඇත නොමිලේ ගෙනල්ල දෙන්න කොෝ මාලිකවට. පස්සේ කොම දිම කරන්නේ මංක වැට මංකුකර ලියුමක් හදාගෙන හිටියා නනාධපපුත්තුවාගින් අස්සේ ගන්න. හදිසිේ අසූ හයේ මකත් දෙකට ජයාාජයෝද නාරපපුත්තව මාලිකවට හෝ. මාලිකාවට ඇවිල්ලා මේ ඔහුමඉඳල මං කාරියාල්ට ඇවිල්ලා තේපත් සංග්‍රය කල මං ජාදපපුත්වනය කුමතක්ලම ලිමු දිීපම ඕකෙම අසං කරල දුන්න අනුමතයි කියලෙ ම ආලිුමල් තියා ගත්ත පයිල් කෙලා කටතායි කිය ගේරේ දැ තුවත් ඉත්‍රයවම කිවේ තුම ඒම පරෘ් කියල ගහල අසංකරල දුන්න මන්ස ්‍රමාමණ දික ජනාධපතිලේ කකම දැගිහිල්ල ඒහරන එන්න මත් ලිීමමරන් යාගමිත සදනසු. මංකරමටි ඒකම ටක් ාල පිටපතක් කර විදේශමාත්‍යන්ස දන්නලම් ඇමකතාන අපපතුවට දන්න පොමමක අවසර කරලා ගුවන් මේ ඔක්කෝම පහසුවෙන් යොදලා මේ කිවල ස්පලේන එක මේ විජේරාජතා ලකනට ගෙනාව. ගියනකොටඒ ඇතාව පිළිගන්න ගුවන් තොට පොලට ගිහිල්ල හිටිය මයි ඇමරිකන් තානාපත්තුමයි තායින්තය තානපුත් ැක පින්තුර ඇත්තින මේ කාරයාලය තවත්ති නො ඉතින් පස්සේ ගුවන් තොට පොලේදී ංකෝමටත් මගේ අපප්චිටත් දෙෙන්න්න කිවොම් ගොද අද රජය ඇමතිවරේ අධකරණ ඇමතින මුොල මට දම බයයි මේ කරපු නැති වැඩක් ම මේකරේ කොදේ කරන්න. පස මේ පත්තරලාව යුද්ධ මේක අගෙනාව අර යුද්ධ්‍ය තියන වෙලාවේ ඇ උතුර යුද්ධනාගනවෙල මේක ආයුදගෙනාව රමගගේ ප්‍රසකරට ජතිපපුත්තු මට දය මත කන මට අවසිරතුුන්කිර මේ කෝමදාව මහා ජනරයක්ගනෙනකොට පසේ අතන් මංකිවව මෙන්න හමුණනා කියල පස අපප්චිත් කියර අපපචිතවෙේල එතට ගියා කියලා ඉතින් ඒකින් යන්තන්ක නිවන නත රොක ජත ප්‍ර්ක ඇ ි යද්නවාක්. කොහම දාව ක කියර ො අත් බාල ඇතත්තක එක කිෙනපු ඩු බලලාිකිෙනව අරකෑම බඩු අයරමවා ඇති මොව බැවල් දන්න. ඉතින් පස්සේ කොහමරි කරල ඇතා අරංගිල මේ තමයි නුවරට විජය රජායතන්ගේ නාවේ ද සමස අසූහයි. ඊට පස්සේ මම ජයාජවත ජනාාධපපුත්ව වඩිව අපේ ජාපපුත්වා මේ දැන් ලොක්කොම ඉන්නේ රාජ ඇතත් දැන් වයිසයි ජය රාජ තා ඉන්නවා ඉන්දාව හම් බුණෙවුම් තකොට ඒ එක දන්තට කදලායි තියෙන්නේ කානි කාන්වු ලාලියෙක් ඉතින් ද විජේරාජව වන තායිලන්තයෙන් අපට ලංකායින් ඇතක් බයිද කියල කිවවාම අසු හතේ හිටිය පාන්ඳනේ මේ අසු අටේ හිිය ඇත්තේ කරාජත නැතිවෙන් ිසල මේ කොළඹ හත් පුද්‍යානය අදේවල අරිත්ත කියලා ඇත් පැටික් පසේකාල් හි බබඩ්ලි ඩ්ලි උලන්සේ කර කියලා මහිතනව මහිතන එතුමතම සත්පුද්‍යානයේ හිටි අර්්‍යක්ෂක වෙලා පසේ මහත්ත්‍ය වැටි කියලා ජනාධ පුත්තුමගින් අවසරලම් මත් පැටි අරවා ර ජනාධපපුත්තුමා ලව මාලිකවඩු පපුජ කරගත්ත රජතා නැති වෙඩි සෙල්ල ඒ ඇත ඇතම ජනරාජ කියල ජනධපපුත්තුම අනංකලා මාලිකවට පූජ කරේ. මේ බැඩි ෆැනන්ඩ මහ හත බෙඩ්ඩි ෆැනන්ඩ ඇ ජන අධ්‍යයක්ක්ෂක පැටලි ිනන්ු මත්ත්‍ය කාලෙ තමයි එක ගෙනාවේ. ඉතිංඒ ජන රාජයතා ඉට පස්සේ ආය මම ඉන්දියාවේ දැන් අසු හතේ මාර්තුවල මම ගිහිල්ල රජගන්ධියක මැත්තුම හම්බෙලලා ඉල්ල පොහම එතුමා මටලි උක්ද අවසරේදුන්නා ඉන්දියාවේ මුදු මලේ පනවෞද්‍යානින් ඇතෙක් තෝරගන්න කියල ද රාජත තකොට නැතිවෙෙල නෑ හරි දස අටේ ද මාටවල්න එකක වුණේ. ජත නැතිවන අසුවටේ ජූනිි දාසේ. පස්සේ මංකරබට ඇත නැතිවෙන්නිසල ඉන්දියාවට ගියා මමයි දොස්තර කරුවීට මහත්ත්‍යයි මදරවාසිට ගීල එතනින් කොම් බතුරොලට යනොට එතන හිටිය පසු අෛද්‍ය ලොක්කෙක් ක්‍රෂ්ණ මුත්ති කියලලා ඉන්දයායන් ප්‍රසි්ත කෙනෙක් එයයි වනජීවිී ලොක්කයි අපි ොයන් බතුර ඉදලා වාහනොලින් පැත්න කිතර ගිය වල්ට කල ටවලින් පල්ලයාට බහින් වුණන මයිසු ප්‍රදේශයට එතනැතින කැලයක් වන ෞද්‍යානයක් . මේ තෙප්පකඩුවල මේ මුදු මලය කියලා. ඒ කැලේ මැද අගමැතුමක් බංගලවල ඇස්ති ක ඇතු බපිටඉන්න අප ඒ එකේම ඉඳලා එකේ වෙනම කැලේ වන උද්‍යානයක් ඒකේ හීල අලි පුහුණු කරනවා කැලේ අලිතක් ගිල සංසර්ගයලා හැම්බෙන පැටවු මේගොළ අරම් පුරුදු කරගන්න මේකේ. මේ අලින්ට හැමදාම හකුරු තල මුන් අරම ඔක්කොම කල ගුියක් හදල උදේටයි ඇැඳට කණ්ඩ දෙනවා ඇද දල ේල කැලේට දානවා ඇති නියෝටික අල්ලගන එනල්ල තියාගන්න. ඒ කල බඩ විච්චක ඇති නෝටික බඳල යාගෙන පටව්ටික ගන්නවා. එහෙම පුරුදුවෙච්ච අලී තිය ගොඩක් හිටියයගේ තෝරගන්නකව ඇත්තු හිටිය පොඩියුම් ගොඩක් නම ලොක්ක ඇතකොට හිට ඉන්දිරාජ. තොට ඉදරජ ඇති අවරුදු නමය විතරවා යිස. පස්සේ මයි දොස්්‍ර මතය ඔක්කො බල්ල මේ ත තෝරග මොකද ඇතගේ පිටාරම ඔක්කම කෙලින් ඔ හොදර සලයායන පස්ස ඉදිරජ ත තෝරගන. ඒ කල පස ඉන්දිරාජාව වෙනම බෙර සදදට ඒ අර පොි කෝවිලත්තින ඒකට අරංගීල තප්පු ගාලයම පුරුදු කරලා සුමානක්කිත ඇතා මොුව කරල් ඉල්ලා මං දන්න්නවා මේ ඇත හොඳදයි කිය දැන්වට පසේ තමයි ඉන්දිරාජ ලංකාවට දෙන්න පොළොන්දනේ. ඒ අනුව ඒ ඇතා ලංකාවටාවේ එක්ස් රාජතර ඇතකට නැතිවෙලා. එක්දස් තමසේ අසු නමේ පෙප්‍රවාරරි එකකොල හා ලංකාවටාවේ පහලොක සදය තිබි ඉටිසල්. ටයිල ොඹ රායද ම ඇත භාරගෙන කවතුගකාක මෙදෙහිවල සතුද්‍යන්ට අරංගීල්ල කොරන්ටයින් කලලා ට පස අතමන් එහ වාානීින් නෝරගෙනල්ල අපි පෙවරවාරි දොහා මාලිකවටගෙනල ඇ පූජ කෙරෙවවා. ඒ අගමත්තුම විශේෂ ඉල්ලීමක් ක ෙර මට කර අතර නමදානකොට ඉන්දයා මතක් කරල නමදදාානෙකල පස්සේ ම ඉදිදරාජකිල නංකෙරවා මේ ඇතාව. අද වෙනකොට දලදා මාලිකාවේ. ර්ශික මංගල්ල සඳ බොහෝ වෙලාවරද මේ අහුග මේ අවසන් වෝ පෙරහර මංගලය බොහෝ අවස්ථාවලද ඔබ තුමව තෝරො ඉන්දිරාජාහස්තිය ඉදිරජ හස්තිය ස්රෝම් පරහට ම සසාභාග කරෙවේ හඳුන්නේ එක්දස් දමස අසුටේ පෙරහට සහභාග කෙරෙව්වා. නමුත් මම වෙසක් පෙරහරක තම කරනුව බඳලා පොරුදු කෙරෙව්වේ. අ අනු දෙකේ හරි අනු තුනේ හරි තමයි වෙසක් පෙර පොසන් පෙරහර. ගේ කරණඩෝපරලලා පුරුදු කරලා තම අනුහතර වගේ තෑලය ඇරලා මේ රන්සීගේ පදින්න කුමල් පෙරහරකහෙම පුරුදු කෙරුවේ. ඒ වගේම ඒ පුරුදු කෙරවා ඒ ඉන්දිරාජා. ඊට පස්ස අපිට ඒක හම්මුණ අසු හයේ තව අලි දෙන්නෙක් මාලිකවට පූජ කර මාවනැල්ලෙ කෙරමණ හාන්දුුරු. එක්කෙනෙක් සීත මැනික ඇතින්නයි අලිකු කදිර කියලා. පස්සේ සීත මැනික ඇතින්නට අනු නමේදකොද හෙනයක් වැදිලා නැතිවුණ එදය නමේ. ඊට පසේ ආය මාලිගාවට පූජකරා ප්‍රේමදාශ මාත්‍යයා අසූ නමේහ නාලක කියලා අලියෙක්. ඊට පසේ ආය එක්දස්තමය අ අනු තුනේදි පූජකරා ඩීවි විජේතුන්ග ජනාධපපුත්තුමා විසින් සාම රාජ ක කියලා ඇත් පැටික් ඒ පැටිය අසනීප වෙලා දෙසැම්බර් මාසිති පෙ අනුතුනේම පෙරදිනේ පසු අෛද්‍ය රෝහලදීම නැති වුණ ඇතාගේ මේ බඩේ පිළිකාවක්්‍ය ඇති බලලා. ඉතින් පස්සේ ආය එක්දාස්නමසිය අනු හනමේ අපිට හම්මුණ මේ චන්සිික බන්නාන්නයක කුමත්තුන්ග මැතිනිය ලොව පූජකරගත්තා මිගාර කියලලා ඇතෙක් මාලිකාවට පූජකරවගතා ඒට පස මං දෙදාහ අතල් බිහාරි වච්පායි හැමත්තුමාල අගබැත්තුමාලාව ඇතෙක් ලං මාලිකවට පූජකරවා ගත්තා ඒ ඇතා ඉන්දියාවේ මයිසු රාජ්‍යය මහරාජගේ ඇතට දාව ඇතින්න මයිසුම් සත්තුද්‍යැනන්න දාව උපාරන්න ඇතෙක් කාවේ රාජ කියලා. මේ ඇත මාලිකවට මං පූජ කරගත්තා එකදදා සහිතකොට ලුරීකින් වැටල කකුලු මොෝලද සබ කරන්නවත්. හ දන්නත්න ඇත මාලිව හිටියි දෙදාසයේ ලුරීකින් වැටල කකුල් මොනවදුනා කින මඳදන්න කොහෙද කියලා ඇත ඉතිං ඒ ඇත නුවකරා ඒවගේ මාලිකාවේ අලිපන්තිය ඔවිදියට මේ සිංහල ඒවගේ මට අනු තුනේදී සිංහරාජට අනු තුනේදී මම අන්දරධපුරය කියීල ස්්‍රමණය පන්සල ඉන්නකොට හමුදා ජීප් ගක්ට ඇවිල්ල මටකිව නිර්මිතුවා මේ වවනියාවේ සිංහලජිම කරන තුමා පානපොක් කියල හත්තෙ ම කතා කරන බතුමා වහ දනුවත් කරන්න කිව මේ කෝල ගන්නි කල මම් බයවන කල් මොක කල ල තින කාල දුන්න ඉතින් පසෙමකොට න්ඩර මි කැපිකට කියල ම අද වගේ රඩිම සේජසන අනකොටික එහමත් පැටි කවැටලයි න්න වැඩි දිල මොද කරන්න කියේලා. පසේ මංකවා ලොරක දාලා නුවරවන් නුවර හමදා කැම්ිකට මොකද වන ජීවිකත් නෑ මේ මෙ අන්්ඩු අධපුරේකාල මව නියාවයෝ. පසේ හමුදාය වාහනක දාල වන ම මෙහි අන්රපන නුවර ගිය. පස සිග රජම ට ෙන ම ගීල බලන්නකොට ඉඩිය වෙද පස මන්කරව ටක්ගල මල්ලග බේහතරවම වති බමන් කොට නාාදපති ට ප්‍රම දමතමන් කල දැනුවත් කර මෙම අලිය කවැටල ද ගෙනාව මල්ල බේත්ති න මාලිගාවේ මං පසු වෛද්‍යේ දොස්තර නිවිල් සිල්ල ම අතව අලිය බෙහෙක්කරව වන්න කර. පසේ ඔක්කෝම කරලා බේත් කරෝල. හලේ බුලොට් එකත්තා ඉංකල්ලා කකුලේ ඔක්කොම තුවාල ස වගරන්නකම් මන් ජනාධපපුත්තුමා නුවරාව මංගීල ලිමත්දදිලා අනුමැතිල්ලගත්තා සේනාදිනායක හැටට මෙ ඇතා අතියාගණ්ඩ අවසරේ ඉල්ලලා. මොකද හේතුව මේ නැත්තංතෙක් තියාගන්න බෑ වනජීවකෙන් අවසරේ නැතුව. ඉතින් ජනාපුෘත්තුමාගේ අවුසරති බමයි ප්‍රශ්ටයන් නෑනනාදුන පසේ ඇත මම අවසර ජනපුත්තුමා යත් තියාගත්ත මාලිකල් මට ප්‍රශ්යක් කරව්ත් කියලා කලා ඔහොම ඉදල මේ අත්තැටිය එනකොට දවසක් මාලිගාවේ කෝපරල් කෙනෙකුත් බලා හිටේ ඔයත් පැටිය බලාගන්න. පස්සේ දවසක් මංගේ එනකොට කතරකමදකොද ීල එනකොට මේ මයි නිලිවාසේට කරලා වන ජීවයකෙන්. පසේ මං ැවිල්ල ජනපත්තුමා කියලා තිම වනජීවික ආපුවම එතුමට දන්න කොච්චට කලකිද කියලා. ඇ ගෙනල්ත් අවරුද්ධ ිතර පස වල ජීක ඇල මංකෝ වාත්තයක මංකවන ොයා බලන්න මං කොයා ත ෙනාකිල තොර කොට ජනරාජ හිටිය නාලක හිටියා. ඉතින් සිංහ හිතියය ය හොයා කඩබ කොයි පැටියද කියන. මේකල බල්ල ටවස යන ම ඉට පසක ෑ ම ජන පුත්වල ද ො දල කියෙන ඔොල ල්ල ඇහවවාම ගෙනව අස්සරේ අරන්තම ෙනාව ෙන්න්න ලියවම මටකව ජනපපුත්තුම වන ජවි කොච්චර කලින්ද ආවි කියල දෙතුවට දැනවත්රකි. අන ඒපානඒ අපි ආවත් කියන්ට කියලා එකළු ගේයන්න වැඳලා කියන්ඩත් එවා කියලා. ඒ ගියගේ යි ටපස හාමුදාවට නිෝගියයක් දුන්නා මේ අත්තා මාලිකවට පූජ කරන්න කියලා. ඉතින් මේ ඒක අනුවතරේ දැම් පූජ කර කිය න. අනු තුනේ පූජ කරතුව ඇත්වෙන්ඩිසලා ස්සේ දුන්න පූජ කරන්න. අනුතුනේ තමයි සිංහ රාජ මාලිකාවට සිංහරාජ කියල නමතියන්න්නත් මමතමයි ජනපුත්තුවට කියල හමුදාට මකරේ මකදේ රෙජිෙන්න්ව ක මකරත කට ගෙනල්ලත් සිංහරජිමන්තව ග ඔපබ ේ කල්ලම ගෙනාව මගේ නිල්නිිවාසට ඉතින් ගෙනල්ල යිට පසේ පූජරය පස්සේ එවන ම නිල්ලිවාස තමක් හැදනේ අනිතලිත්තෙක් ම හමුදාකෑම්පි කර ල ති බැ ගෙනපු දස් සතියක්ක් තර තිබ ට ප නිල්නිවාසේමහිට. කොෝපල්ල කෙ පක් කලයිට අලියබලාගන්න මයිද දහස් පහය අයිගෙනම කෝපල් මතම පෙරහල්ට අතාලිය අරන්ගේ නෙලමතුමන මේ පෙරහැර ඉතිහාසය තුල සහ දළදා මාලිකා ඔබතුමාගේ ඉතිහාසේ නොමකෙන මතගන් රාශියක් ඇති. ඒවගේ සිද්ධියත් දෙකක් මතක් කරත් මට පෙරහැර අමතකෙන් ැතිෙනෙ ඒකක් දියවනිවරු කිසි කෙනෙක් මහුණදු නැතිදයක්. ඉක්දස් නැසි අනුවහතරේ දෙවිනි කුබල් පෙරහැර. මොකද හේතුව තැන් දැන් දියවඩ නිලම පෙරහර ගමන් කරනවා පරවිනිකුම් බල් පෙරහැර දෙක තුුණ හතර පහ දේවල් හතරයවනවා ආය රන්දෝලි දියවඩ නිලිම යනවා. නමුත් සම්ප්‍රදාය දියවට නිලිමේ තමයි දල්දා කර්ඩුව භාර යන්න ඕනේ මොද කරටුට අත යන්න පුලන්න දියවඩනීමට විතරයි. මං පත්වනකොට මට මහනාකාසකු දෙනම සිල්මල්ලොත් අනන්දහාන්දරුවයි පලිපා නායකාන්දකවා ස් වයසකහි තමා දවලා හොරේ පරහරයන්නකරේ අපපච්චනත් ම ඇරය පෙරහර අපිට ඇවිදින්න මාරු හින්ද නිලෙමේ තරුණයි නිලෙම යන්න මොන පෙරහැරකි පස ම පත්චි වසිදලා මම තම පෙරහර කොල්හයිමගේ මං කිසිකෙ කැරරි නෑමක ම මගේ රජිකාර කණඩු ාර යනෙකන පයන්ඳන එක මගේ රාජකාරය තම් බලන්න ම මහනකාුරු කිවදේ හරිකිරමට තේරෙන්නේ එක්දස්තමසි අනුහතරය දෙවෙනි කුබල් පෙරහර. කරඩු අරන් රජ ඇල අපි සන්ධදේවාලේ රත්තපුර දේවල ඇතා රජත හස්යකිනල කණඩුව තිබ්බේ වහකඩින් බැහැලා ඇතා මහහාමල්ුවල ඉදදිම දැන් පෙරහර ඇද නොක ස කළඟ යන්න කොටම දෑල ඇතු දෙන්නනති නො මේ ඇතා කුලප්පු වෙලා පැන්න එක පාට්ටවල. දෑල තුද්‍යව අලිකාරොද්දවා දැන් කර්ඩුවත් එක්ක ඇතා අනි පැත්ත හැටලා. විදාාල්ලත් දැ කොක්කොම දුවලා මම විතරයි දැන් පාරේ මයි ඇතයි ඇතා මන්ද්‍යය හැරරිලා පෙහර තිස්සරහ න පපස ම පණිඩා කැරය පෙරහර නවත් අන්නකිලෝම නොත්තක ඉ බැසික. පස්සේ පසු යිදක හිටිය දොස්තර නිෙවිල සිල්ුව කිය මහතරමන් අඩ ගහලෙක්වා නේ ඩොක්ටමට කෝමරි කරු ේරගන්නන මේ ඇතාව නිර්විීදන කරල මෙවාගන් දස්තරක නිර්විද කරන්න බ මළල අතාගේම අඳු අන්දර තියන්නේ පටි බඳල හොනුවත් කරන්න බෑ. පස්සේ දස්තරව මේයනකොට මංකෝ ස්ත්‍ර පෙන්වා කුල්ල රෙද්ද ඇත්තල ති නො පොඩ්ඩක් කකුල ඇත් කරගෙනන්නවා. එතෙන්ට ගහන්නඩ පුුවන් කියලා නිීරු ඉදන ඇතට දස්කො දක ගහල බැල හරි මිස්සුොත් මනිකුට වැදරොත් එතන මැරනවා ක්කෝ අට වදී ඔයා මේ පැත්තඉන්නේ ම ්‍රයි කල්ලා බලන්නම් හැබ මම වක්කීම ගන්න හරිත පස පොලිසිත් රට හරි එන්න කියලා කියන්න ඕ මන ඇත මමම මාරු වැටනවා කියලා පසේ එවලම යකු මංකෝ කරන්න දැන්කිලා මේ ඇතවයා නිරුද ජෙක්නක ගැහුව ඇතිල වැඩ තිබ්. සියනකොට වැදිීටිකව ඇතා පැන්න පැනිල්ලක් මහමලුවට කොඩි ගාලඟ ඇතා හරිද දැන් ඇත කොඩ ගාහලග මදම් බවන්නෑ මහමලුවට ැඳ සැනකත්න කෝහොමහරි කරලා අලිකාරන්න දුවලා කොඩි ගහය අරමක දංවල් ටිකදා ගත්තා කෝහම ඉකොටදැ ත නිරුවන්දන කර ිකට එකකට සියනතින ම හමලු දල ගීන කරඩුව වැටන කොම ක්ඩු අලගත්ත විජාහට කරු අඩම්මකට මං ආර හහිවිසිකාරවිකාර මටුව ඔක්ක වඩ ගාන ආය කර්ුව ඩම් ගන මාලිකවට කෙනාව. පස්සේ විජාහට ඇතා දැන් මැරයි අනිත ජෙක්ෂණය ගාන්න බය විා පටි තද වෙලා රන්සවගේ විජාහට පටි ගල්ුවල රන්සීගේ බේරගෙන උත්සගෙන මාලිකවට දුවගනාව කට්ටිය ඇඳු කලා ඇතා කොමරි පැබාගින් අය ගොඩම ැිල කල එත කැටකැහෙව. පස්සේ පෙරහර කරුණු කිෙනියන්නට ඇතෙක්ට පැ ඉස්සර පෙරහැර රජනනාගැෙනෙල යන ඇත හිටිය පෙරමුණන පෙරමුණේ අපේ ජයරජත ම මිකට ල්ල වෙන ත් එක් පිට පිරමුණ රා නංගලා යක න්සේ ලඟටයල දේවාල් හරත් පෙරහර යන්න ඇගු නැවතිතලේ බය බලාගන්න මොද වෙන්න කියලා. පෙන්ද පෑකා මාරත් දෙකක් යනක විනාඩිත් දහයක් අර ඇතගේ රන්සීගේ බැන්ද. පටිත්දාල රංසගේ දාල කරඩුවත්තියල පෙරහැරත් තරම් ම පෙරහරත් දස්සාර මොක නොවු විදියට. කරල පනිි කර දේවලෙන්ට පක්වීන්න ම පෙරහැති යිය කියල. හ කෝහහරි කරලා පෙරහැර කියිය. ඉතින් එදා මම නොහිටන්ද කෞත කරඩුව වලම්මන් මොකද එක්කු මාහනාය කාන්දන අත ගාන්න වන මානාකාන්දනය වෙලා විහාරදි. මොකද කරන්න අප යඳන්න නිල ු නැත්තන්ඒ අල්න්දත්ද. ඉතින් ඒ බසල්ල මේ කෙනෙක් පෙරහරි කියැන කණඩුල්ලන්න පුළුවන් වඩම් අන්න පුළුවන් දීර්මයක් ගන්න කොමද ඕකත ඉනිසා තමයි මානනාය කාන්දදුරු කිවවෙත් නිලමෙන් නිල්ලමගේ රාජකාරය කරන්න නිලමේ පත් කරන්නේ මේ ත් කංන්ගොට එකක්න පෙරහරාවනකන මේ දගවාන්සිගේ භරකරු හටයන් එදා ඒ ම ගියන නිසා තමයි දෙවැනි කුමල් පරහර දවසේ දා කරඩ්ඩුව බේරගෙන මාිකාවට ගෙනල් ආය පරහර ිනි සමහරකටබීමට වැට ටු මොවා හරුණ්‍රමණය මොගක් හඩ වුුණ කවුදුවක් කියන් ඉතින් ඒක මගේ ජීවිතයේ මහිතන කිසිම දීවණය කරීමකොට සිද්ධ වනේ නෑ කරඩු ආය වඩම්මල ආයඇතෙකුට බැඳගෙන ආය පෙරහැරයන් ඔන්න මට ඒකත් සිද්ධ වුණ අියෝග ඔක්කොට මුණ දුන්නා අපහග. මම හිතන්නේ මේ වගේ කතාාවහකු ඔබ අනිවාරම නැරැඹී යුතු වැඩිසටහනක් මොකද දළදා වහන්සේගේ ඉතිහාසේ දළදා මාලිගා ව බැඳිච්චි සිරේත්වරෙත් පුදචාරිත්‍ර බොහෝදේවල් අපේ දේවඩ නිළම තුමන් කිව්වා. ඉතින් ඒ නිසා ඔබ හැම දෙනාට මේ වැඩිසටහන් නරබන්නට කියලා මතක් කන්න ගමන්ම විශේෂයෙන් අපිස් සමඟ මේ සොඳුරු කතා බහට අතීත මතකාආවර්ජන. එතුමන්ගේ පියතුමන් සිටින කාලයේ සිටම මේ දක්වා දරදා මාලිගාව සිද් ච්චි දස් පවර්ශය දක්වාම සිද්ධ වෙච්චි බොහෝ දේල් එතුමා පිත්ත එක කතා කරාට බියසුනු අත්දකම් මහිතන මේ තොරතුරු. ඔබ කිසිවක් නොදන්නවා වෙන්නපුුවන්ගේ නිසා ඔබ හැමටම ආරාධනා කරනොම වැඩස්ටහන මුල සිට අගදක්වා නරබන්නට කියලා සේආරාධනා කරමින් අපිස් සමඟ මේ සොඳරු කතා බහට එකතු. පු දියවඩන් නිල මේ නෙරංචන් විජේරත්ත මැතිැතුමාන්ට අපි ප්‍රාර්ථනා කරනවා උතුම තුරුවන් ්‍යාශිර්වාද බලයෙන් දර්ගා විෂ ැබේවා කියලා ප්‍රර්ථන කරනවා ඇති ංහිතන කොච්චර තාක්ෂණය දියරුණුත් මේ සමාජගත වෙලා තිබොන්න නිසා ඔබතුමාට අපි ආශර්වාද කරනවා මෙවැනි ොරතුරු අපිත්තෙක බෙදාගඩ එකතු වුණාට. අදට අපි ඔබෙන්ට සමුගන්නවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.